ආදරය අරගලය දවස් එකසිය හතක් පුරා දිගහැරෙද්දි ජුලි මාසේ 22 සීලු දෙනා අරගලකරුවෝ නින්දේ ඉන්නකොට ඉතාමත් දරුණු ප්‍රහාරයක් මුදා හරිනවා මේ අරගල භූමියේ හිටිය අරගලකරුවන්ට. ඒ මොහොතේ මේ ස්ථානයට එමින් හිටිය මම කොල්ලුපිටියේ මන්සන්දියේ ඉඳලා එනකොට සම්පූර්ණයෙන්ම හමුදා බැරක්ක දාලා හමුදා පොලිසිය සියලුම අය අපිට යන්න අවහිර කරා. මම කිව්වා පියතුමෙක් ලෙස මම අරගල භූමියේ අඛණ්ඩව සිටිය යුතුයි, මට යන්න අවසර දෙන්න කියලා. නමුත් සම්පූර්ණයෙන්ම අවහිර කරා. ඒ අවහිර කරන්නේ ඇයි කියලා අහුවම මානව අයිතිවාසිකමක් අරගල භූමියේ රැඳෙන සාමකාමී අරගල කිරීම මානව අයිතියක් බව කියද්දි ඔවුන් ඉතාම නිර්දය ලෙස බැනවදිමින් අපි වෙලවන්නට වුණා. මාත් එක්ක හිටිය තරුණයන් දෙදෙනෙක්ගේ අතේ ෆෝන් එක තිබ්බයි කියලා මගේ අස්පනා පිට අත්වලින් පොළු වලින් බූට්ස් වලින් ගහන්න ගත්තා. මං කිව්වා ගහන්න එක නතර කරන්න, මේක ක්‍රූර වදහිංසා කරන යුගයක් නෙමෙයි, එහෙම කරන්න අයිතියක් නැහැ කියලා. මම කියද්දි කියද්දි මගේ අස්පනා පිට මාව තල්ලු කරලා මාත් එක්ක හිටිය තරුණයන් දෙදෙනාට ගැහුවා. එක්කෙනෙකුට හොඳටම ගැහුවා. මං අහනවා මේ මනුෂ්‍යත්වය මේ මොකද්ද, මේ නීතිය සාමය රකින්නවා කියන්නේ? නිරායුද සාමකාමී අරගලකරුවන්ට එහෙම ගහන්න පුළුවන්ද? තිරිසන් විදියට කතා කරපු වචන, මිලේච්ඡ වචන, ඉතාමත් දුෂ්ට වචන. මම අහනවා මේද ප්‍රජාතන්ත්‍රවාදය කියලා? අපි ආරම්භ කළේ ආදරේ අරගලය. අපි ආදරේ කරනවා අපිට ගහන අයට. අපිට ආයුධ නැහැ, අපිට තියෙන්නේ හඬ විතරයි. ආදරේම පමණයි අපි පාරට බැස්සේ ආදරය කරන්න. ඇයි මේ රට වෙනස් කරන්න ඕන? දූෂණය වංචාවන් අතර කරන්න ඕන. යුක්තිය සාධාරණිතය අවශ්‍යයි. යුක්තිය සාධාරණත්වය සාමයෙන් ඉල්ලන අපිටද මේ ගහන්නේ? ගහලා අපිව මරන්න දෙයන්නේ? දැන් නැවතත් කියනවා නැවතත් ප්‍රහාරයක් අද හෝ හෙට දෙන්න යනවායි කියලා. අරගල භූමියේ ඉන්නේ වැන්දබු අම්මලා, දරු මල්ලොත් එක්ක ඉන්න පවුල්, ඇවිද ගන්න බැරි හමුදා සහෝදර සහෝදරියෝ, අඳගොළු බේරි සහෝදර සහෝදරියෝ, මේ ඉන්න අපිට ස්වාමින් වහන්සේලා පූජකතුමන්ලා මේ අපිටද ගහන්නේ? එතකොට මේ ප්‍රශ්නය නිර්මාණය කරපු අය නිදැල්ල හැසිරෙනවා. මම අහනවා මෙහෙම මිලේච්ඡව ප්‍රහාර එල්ල කරලා අපිව නතර කරන්න බෑ. අපි සාමයේ අරගලය දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. අපි මේ අරගල භූමියේ රැඳෙමින් මේ රටේ යුක්තියේ සාධාරණත්වයේ වෙනස අපි බලාපොරොත්තුනේ නව යුගයක්. පුද්ගල මාරුවකට එහා ගිය ආණ්ඩුක්‍රම විවස දක්වාම, විධායක ජනාධිපති ධුරයේ අහෝසි වීම දක්වාම අලුත් ක්‍රමයක්. ඒ අලුත් ක්‍රමයෙන් අපි පෙනී ඉන්නවා. අපි කියනවා අපිට සොල්දාදුවන්ට අපිට ගහලා මිලේච්ඡව බූට්ස් වලින් ගහලා අපිව තුවාල කරපු සමහර අයට තුවක්කු බඳ වලින් ගහනවා බිම වැටෙන්න. අපි ඔවුන්ට කියනවා සහෝදරයා අපි ඒත් ඔබට ආදරේ. අපි ආදරේ අරගලය මේ ආරම්භ කරේ. ආදරය අරගෙන අතර කරන්නේ නැහැ. ඔබ අපිට ගහන්න අපිට මරන්න. ඒත් අපි ආදරේ ඔබට සමාව දෙනවා. ඔබ කරන පාප කර්මය ඔබ දන්නේ නැහැ. දවසක ධර්මාධිකරණයක් ඉදිරිපිට ඔය ගහන්න අපිට අවසර දුන්නු අය, ඒවා පිඹුරුපත් හදපු අය, අපිට ගහපු අයට ධර්මාධිකරණයක් ඉදිරියේ පෙනී සින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි නිරායුදව අහිංසාවාදීව මේ අරගලය ප්‍රේමයෙන්ම ඉදිරියට කරගෙන යනවා. අපි දැක්කා මේ රණවීර වික්‍රමසිංහ කියන තානාධිපති ඉදිරියේ කියනවා මේ 17-18 කිව්වා මෙතින් ඉවත් වෙන්න කියලා. ඒත් ඉවත් වුණේ නැති හින්දායි ගැහුවේ කියලා. ඒක සත්‍යභාතියරද එතුමයි කතාගෙන. පදනම් විරහිතයි. අපි ඒ වෙනකොට තීරණය කරලා මමම ASP ප්‍රකාශ කරා. මෙතන නීතිඥතුමා ASP OIC ඒ පණිවිඩය දුන්නා. ඒක සිරස මාධ්‍යයෙන් මාධ්‍යගත කරා. ඒක පහුවෙන්ද පාන්දර පත්‍රවල පවා තිබ්බා. අපිත් අරගලකරුවෝ තීරණය කරලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අයින් වෙනවා කියලා. ඒ දැන දැන කළේ. ඒ නිසා අවශ්‍ය වුණේ මර ප්‍රහාරයක් දීලා ලෝකෙට පෙන්වන්න මේ දේශපාලනික ජඩ දේශපාලනික බලය. ඒ නිසා අපි බාර ගන්නෑ ඒ කිසිම හේතුවක්. හේතුව අපි තීරණය කරලා එය දැනුම් දීලායි තිබ්බේ අපි ජනාධිපති කාර්යාලයෙන් ඉවත් වෙනවායි කියලා. නිල වශයෙන් අපිට කිසිම දැනුම් දීමක් කරලා නැහැ මේ අරගල භූමියෙන් අයින් වෙන්න කියලා. එහෙමනම් නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව නීතියෙන් අපිට උසාවි නියෝග ගෙනල්ලා නියෝග දීලා මේ මුළු භූමියම අයින් වෙන. අපිට එහෙම කිසිම නියෝගයක් නැහැ. කතාවක් තියෙනවා තන්තන්වල කියන විහාර මාදේවික ඉඩක් තියෙනවායි කියලා. නමුත් එහෙම නෙමෙයි. කරන්න රටේ නීතියක් තියෙනවා. අපි නීත්‍යානුකූලව මේ අරගල භූමියේ රැඳිලා සිටින්නේ ඒ සඳහා වෙන් වෙච්ච ප්‍රදේශයක සාමකාමී අරගල කරන විදියට. ඒ නිසා ඒ තුර අපි දිගටම රැඳෙන්න තීරණය කරලා තිනවා සාමූහිකව. සාමූහිකයක් ගන්නත් අයින් වෙනවා.
ඒක ඒ අවස්ථාවට අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.